එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ විශේෂ මහා සභා රැස්වීම අද අපි කැඳවනු ලැබුවා. මෙතෙන්දී අපේ ගරු ලේකම්තුමා සඳහන් කරා වගේම මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ, අමාරු වෙලාවේ මේ පක්ෂය කඩන් වැටිලා තිබ්බ වෙලාවේ මේ පක්ෂය ශක්තිමත් කිරීමට දුන්නු කාර්යභාරය, ඒ අභියෝගය මැනවින් ඉෂ්ට සිද්ධ කරමින් ඒක බාරගනිමින් අද දින දක්වාම මේ වැඩ කටයුතු කරගෙන යන අපේ එක්සත් ජාතික පක්ෂයේ ගරු මහලේකම් පාලිත රංගබණ්ඩාර මැතිතුමා, මේ අවස්ථාවේදී මම නැවත වරක් මගේ කතාව තුලත් පිළිගැනීමට පිළිගන්නවා. මොකද එතුමා අපිට විශාල දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. එතුමා රටේ කොයි ප්‍රදේශයකටද යන්නේ තරුණ වෘත්තීය වේදීන් මුණ ගැසුනහම වහාම කෝල් එකක් අරගෙන එතුමා අපේ සංවිධානයේ වෙත යොමු කරලා කියනවා මෙන්න මේ අයවත් සම්බන්ධ කරගන්න කියලා. ඉතින් ඒ කාර්යභාරයක් කැපවීමක් කරන නායකයෙක් එක්කලා අපිට තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ඉදිරියට ගෙනියන්න ලැබීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටු වෙනවා. ඒ වගේම අද අපේ ආරාධනාවේ පරිදි අපේ වර්තමාන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියට ගෙනියන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එයට තවත් ශක්තියක් වෙන්න අපිත් එක්ක එක්කාසු වුණු මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගායශා නවනන්දන වෛද්‍යතුමාවත් මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් පිළිගන්නවා. මොකද එතුමා වෛද්‍යවරයෙක් වශයෙන්ුත් අපේ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයට දැවැන්ත ශක්තියක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා, ප්‍රධාන සංවිධායකතුමා, නීති ලේකම්තුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ විධායක සභාවේ ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා. එක නමක් මම නොකිව්වොත් මම වැරද්දක් කරන්නේ. ධම්මික කළුආරච්චි මහත්තුමා මුලින්ම මේක ආරම්භ කරද්දී හිටපු 3 දෙනා ලේකම්තුමා ඒක දන්නවා. එතුමාවත් අද සමගි ජන බලවේගයත් එක්ක කටයුතු කරලා අද මෙතනට පැමිණලා ඉන්න ඒ සහෝදරීන්වත් අනිකුත් සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරලා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙලට ඉදිරි ගමනට ශක්තියක් වෙන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්කාසු වුණු සියලු දෙනාමත් ඉතාම ගෞරවයෙන් යුක්තව බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට මම පිළිගැනීමක් සිදු කරනවා. අද මේ විශේෂ සභා රැස්වීමේ අරමුණ මම පැහැදිලි කරොත්, මීට වසරකට කලින් 2023 වසරේ අපේ ජාතික සංවිධායක සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ස්ථානයේදීම අපි රැස්වීමක් අරගෙන අපේ දිගුකාලීන වැඩසටහන, තරුණ වෘත්තීය වේදීන් දිගුකාලීන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමක් කරා. එතෙන්දී YPO4 2048 කියන සංකල්පය, ඒ තේමාවත් එක්ක තමයි අපි ඉදිරියට දිගුකාලීන වැඩසටහන විදිහට යන්නේ. අපි ඒක වගේම අද අපි තීරණය කරා විශේෂ මහා සභා රැස්වීමක් තුළ අපි අපේ සංවිධානයේ ප්‍රගති සමාලෝචනයක්, ඒ වගේම කෙටි කාලීන වැඩපිළිවෙල කුමක්ද කියන එක පිළිබඳවත්, ඉදිරි මැතිවරණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානය කොහොමද මුහුණ දෙන්නේ, ඒ සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කරන්න කොහොමද කියලා අද සාකච්ඡා කරලා වගකීම් බෙදා ගැනීමත් අද අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි සතුටුයි මුලින්ම ඕනෑම මැතිවරණයක් සඳහා අනෙකුත් පක්ෂ තාම තරුණ සංවිධාන සූදානමක් නොපෙන්වන වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ ඉස්සරහට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයක් වෙන, ශක්තිමත් තරුණ සංවිධානයක් වෙන තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානය ඉදිරියට ඇවිල්ලා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙනවා. ඇයි අපි ඉදිරි මැතිවරණයක් සම්බන්ධ තරුණ වෘත්තීය වේදීන් විදිහට මෙතනට ආවේ? මම දන්නවා මගේ සහෝදර තරුණ වෘත්තීය වේදීන් දන්නවා 2022 වසරේ මෙරට ආර්ථික අර්බුදයකට ලක් වෙලා මේ ජනතාව දුක්විඳ වගේම තරුණ තරුණියන්ට සිද්ධ වුණා මේ රට අතහැරලා යන එක ගැන තීරණයක් ගන්න. තමුන්ගේ හෙට දවස ගැන හිතාගන්න බැරුව හිටපු තරුණ පිරිසක්, වෘත්තීය වේදීන් පිරිසක් මේ සමාජයේ යන එන මන් නැතුව අතරමං වුණා. ඒ අවස්ථාවේදී අපි බැලුවා ඒ 2022 මැයි 9 වෙනිදා
හැමෝම වගකීම් මත ඇරලා පලා යන මොහොතකදී මැයි 10 මේ රටේ ආණ්ඩුවක් අපි දැක්කේ නැහැ. කැබිනට් මණ්ඩලයක් නැහැ. අගමැතිවරයෙක් නැහැ. බාර ගන්න කවුරුත් නැහැ. මැයි 11 වෙනිදා කවුරුත් මේක ගන්න කෙනෙක් නැහැ. එහෙම තියෙද්දි අස්ථාවර වෙලා තියෙන රාජ්‍යයක් මුළු ලෝකයේ ඉස්සරහම අස්ථාවර වෙලා තියෙන රාජ්‍යයක වගකීම ගන්න මේ පෝලිං වල ඉන්නවා තෙල් නැහැ. පෝලිං වල ඉන්නවා ගෑස් නැහැ. පෝලිං වල පොහොර නැහැ ගොවියන්ට. මේ හැම අභියෝගයක්ම තියෙද්දි රුපියල් ආච්චුවයි ඩොලර් ආච්චුවයි දෙකම ඇරලා බැලුවා මේ දෙකම හිස්. ඒක පුරව ගන්න බයක් තිබ්බ පුද්ගලයෝ දේශපාලනයේ නායකයෙක් කියා ගන්න පුද්ගලයෝ මේක මේ වගකීමෙන් පැනලා යද්දි අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාරගත්තා. මේක තරුණයෝ බලන් හිටියා. වෘත්තිවේදීන් මේක බලන් හිටියා. එතකොට ඔවුන් බලාගෙන හිටියා මේ ජනාධිපතිතුමන් වගකීම අරගෙන යන්නේ කොයි දිශාවටද කියලා. එතුමගේ වැඩපිළිවෙල එතුමා පැහැදිලිව කිව්වා මේකට විසඳුම IMF යන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ කියලා. අපි දන්නවා මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න තරුණ වෘත්තිවේදීන් දන්නවා ඒ වෙලේ අපිට තිබ්බ එකම විසඳුම මොකද්ද කියලා. කිසිම කෙනෙක් විසඳුම මොකද්ද කියලා කියන්න ගියේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා විසඳුම මේක යන්න ඕන පාර මේක අමාරු පාරක්. වැල් පාලම යනවා කිව්වම විහිළු කරපු දේශපාලඥයෝ හිටියා. හැබැයි තරුණයෝ බලන් හිටියා මේ වැල් පාලමේ හරි ගිහිල්ලා මේ ගොඩ දාන්න හදන්නේ තරුණයන්ගේ අනාගතේ නේද කියන බලාපොරොත්තුවක් මේ රටේ තරුණය තුල තිබුණා. ඒ වගේම කියන්න ඕනේ මිත්‍රවරුනි ඒ බලාපොරොත්තුව හරහා අද දවසේදී අපි ආවහම අද දවස සමාජයේ බැලුවාම මේ යථා තත්ත්වයට පත් කිරීමක් එතුමා වැඩසටහනක් කරගෙන යනවා. අද ජනතාවට අස්වැසුම ලබා දෙනවා. ඒ සමාජ ආරක්ෂණ ජාලයක් තියාගෙන ඊට අමතරව මේ තරුණයන්ට විශ්වාසයක් ගොඩනගලා දීලා තිනවා අපි මේ රට දියුණු රාජ්‍යයක් කරාගෙන යනවා කියලා. එතුමා කිව්වා 20:48 කියන ඉලක්කයක් රටකට ලබලා දුන්නා. පහුගිය දවසක මම සතියකට ඉන්දියානු සංචාරයක් ගියා ඔවුන්ගේ මැතිවරණ සම්බන්ධව බලන්න. එතෙන්දී ඔවුන්ගේ රටේ තරුණයෝ එක්ක අපි කතා කරාම ඔවුන් කිව්වේ ඔවුන්ගේ රටටත් ඉලක්කයක් තියෙනවා 20:47 කියලා. මං කල්පනා කරලා බැලුවා එතෙන්දී ඔවුන්ට ඉලක්කයක් තියෙනවා. ඒ තරුණයෝ බොහොම උද්‍යෝගයෙන් වැඩ කරගෙන යනවා. ඒ දේශපාලන පක්ෂයේ එක්ක තරුණයෝ වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. මං ඇහුවා පඩියක් හම්බෙනවද මෙතන හිටියොත් කියලා, වැටුපක් හම්බෙනවද කියලා. ඒ තරුණයෝ කිව්වේ එහෙම මුකුත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ තරුණයෙන්ගෙන් ඇහුවා අවසානයේදී මෙතන තනතුරක් හම්බෙනවද ඕගොල්ලන්ට කියලා. මේ ඡන්දයක් දිනුවට පස්සේ තනතුරක් හම්බෙද කියලා. නෑ එහෙම එකක් නෑ, අපි ආයි අපේ මේ ස්ටඩිස් වලට යනවා කිව්වා. කැම්පස් වල ළමයි කිව්වා ස්ටඩිස් වලට යනවා, මම මගේ මේ මාස්ටර්ස් කරන්න යනවා. ඕක තමයි ඔවුන් කිව්වේ. ඇහුවා මං ඇහුවා ඇයි එහෙනම් මෙතන වැඩ ගන්නගේ? අපිට බලාපොරොත්තුවක් තියෙනවා 20:47 අපි කොතනද මේ රට ගෙනියන්නේ කියලා. ඔවුන්ට තව අවුරුදු 3කින් බලාපොරොත්තුවක් තියෙනවා 20:27 වෙද්දි කොතනද කියලා. ඔවුන් ලෝකේ 3 බලවත් ආර්ථිකයේ ගොඩනගන්න තමයි ඒ තරුණයෝ හැමෝම මහන්සියලා වැඩ කටයුතු කරන්නේ. ඔවුන් ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ අන්න ඒ අරමුණට. අපි කල්පනා කරා ලංකාවේ අපේ තරුණයෝ කොතනද ඉන්නේ කියලා. එනිසා තරුණ වෘත්තිවේදීන්ගේ සංවිධානය සූදානම් ගරු මහලේකම්තුමනි, මේ සමස්ත රටේම ඉන්න තරුණයට මඟ පෙන්වන්න තරුණ වෘත්තිවේදීන්ගේ සංවිධානය සූදානම්. අපි රට යන එක ගැන නෙමෙයි හිතන්න ඕනේ, රටේ ඇතුළේ ඉඳන් මොන හරි දෙයක් එළියට දෙන්න පුළුවන් නම්, වර්තමාන ජනාධිපතිතුමා කියන වගේ අපනයන දිරිමත් කරන්න පුළුවන් නම්, ව්‍යවසායකයෙක් ගොඩනගන්න පුළුවන් නම්, මේ ආර්ථිකයේ ගොඩනගන වැඩ කටයුත්තට අපිත් පැත්ත බලන් ඉන්නේ නැතුව ඒකට දායකත්වය දෙන්න පුළුවන් නම්, ඒක තමයි නියම තරුණයෙක්ගේ තියෙන වගකීම කියන එක මම මෙතනදී මතක් කරන්න ඕනේ. වෘත්තිවේදීෙක්ගේ තියෙන වගකීමක් තියෙනවා. අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ රට වැටෙන්න දෙන්න බෑ. ජනාධිපතිවරයා ඉන්නවා, එතුමාට වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අපි එකතු වෙන්න ඕනේ වැඩපිළිවෙලක් නැති පුද්ගලයෙක්ටද වැඩපිළිවෙලක් ඇති පුද්ගලයෙක්ටද කියන එක ඔබගේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න කාලේ ඇවිල්ලා තියෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. එහෙනම් අද අපි මේ තිබ්බේ ආරම්භක පියවර. එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන්ම රට ශක්තිමත් කරන වැඩපිළිවෙලක මූල ආරම්භය ගන්නවා. එනිසා එක්සත් ජාතික පක්ෂය තරුණයෝ විදිහට වෘත්තිවේදීන් විදිහට තරුණයෙක්ටත් තර වෘත්තිවේදීෙක් වුණාම වගකීම තවත් වැඩි වෙනවා රට ගැන, මේ ශ්‍රී ලංකාව කියන අපේ රට ගැන. ඒක හදන්න අපි මම හිතන්නේ මෙතන ඉන්න විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අපේ වෘත්තිවේදී මහත්මීන් ඒගොල්ලෝ මෙතනට අද ඇවිල්ලා ඉන්නවා. එතකොට ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳ මම අමුතුවෙන් ඔබතුමන්ලට ඔබතුමියන්ලට පැහැදිලි කළ යුතු වෙන්නේ නැහැ. මොකද ඔබතුමන්ලා
උගත් බුද්ධිමත් පිරිසක් මේ රටේ ඉන්න. ඒ වගේම පුංචි වතක් කිරීමක් යන 20යි 20 එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්ව මේ රටට ඩොලර් මිලියන කොච්චරක් ඕනද කියන එක. ඒක පහුගිය දිනක කුලියපිටියේ එක්සත් ජාතික රැක්ෂණ ගරු ජනාධිපතිතුමා කිව්වා. නමුත් ජනතාව ඒක තුට්ටුවකටවත් මායින් කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂ එක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට වැටුනේ ජනතාව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරියට අවබෝධ කරගත්තේ නැහැ. එහෙනම් අපිට වගකීමක් තියෙනවා ඉදිරියේදී ජනතාවට අවබෝධ කරලා දෙන්න මේ රට ගොඩ ගන්න ඕන වැඩපිළිවෙල මොකක්ද කියන එක. ඊළඟට නව නීති පද්ධතියක් හඳුන්වලා දීලා තියෙනවා ගරු ජනාධිපතිතුමා. මේ අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුළ විශාල නව නීති හඳුන්වලා දීලා තියෙනවා. මං කීපයක් කියන්න. දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත, අයවැය කාර්යාල පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත, මේ වගේ ඒ වගේම මහ බැංකුව ස්වාධීනත්වයක් ඇති කිරීමේ පනත, ඉදිරියේදී අපේ මහලේකම්තුමත් සඳහන් කරා ඉදිරියේදී එන්න තියෙන පනත් මොනවද කියන එක සම්බන්ධව. එවැනි තත්ත්වයක් ගොඩනගන්නේ ඇයි? මේ රට යාවත්කාලීන කරන්න අවශ්‍ය නීති පද්ධතියක් හදනවා. හොරු අල්ලන්න කිව්වහම අපි ඒකට කෑ ගහ පාරේ ඉඳලා හරියන්නේ නැහැ. ඒකට අදාළ නීති පාර්ලිමේන්තුව ඇතුළෙන් ගේන්න ඕනේ, ව්‍යවස්ථාදායකෙන් ගේන්න ඕනේ. මං හිතනවා අද අපිත් එක්ක පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමෙක් ඉන්නවා, අපේ ගයශන් මන්ත්‍රීතුමා. එතුමා ඒ ගැන හොඳට දන්නවා පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන කාර්යභාරය මොකද්ද කියලා, තරුණ වෘත්තිවේදියෙක් විදිහට. ඉතින් මෙවැනි තත්ත්වයක් කරද්දි සාම්ප්‍රදායික දේශපාලනය කියන්නේ වාදයකට එන්නම් කියනවා, විවාද කරන්නම් කියනවා. අපි දකිනවනේ මාධ්‍ය තුල මේ විපක්ෂ කරන්නේ මොකද්ද? වාදයකට එන්නම් කියලා දිනයක් දාගන්න බැරි නායකයෝ විපක්ෂයේ ඉන්නේ. ඉතින් එහෙම පුද්ගලයා කොහොමද ඒක ඕකට තමයි මම දකින විදිහට සාම්ප්‍රදායික දේශපාලනය කියන්නේ දෙපැත්තට ඇඟිල්ල දික් කර කර ඉන්නවා. හැබැයි නව දේශපාලන සංස්කෘතියක් කියන්නේ වැඩපිළිවෙල කියෝ කියෝ ඉන්නේ නැහැ, කරගෙන යනවා. ඒ තමයි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙනම් තරුණයෝ තීරණය කරන්න අවශ්‍ය වෙනවා කොතනද රැඳෙන්න අවශ්‍ය වෙන්නේ කියලා, කොතනටද ගොනු වෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. අපි එකතු වෙමු. මේ විධායක සභාවේ ඔබතුමාලා ඉන්නේ, ඔබතුමාලා ඔක්කොම එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තිවේදීන්ගේ විධායක සභාවට මම ගෞරවයෙන් පිළිගන්නවා. විවිධ ශේෂ්ඨ නියෝජනය කරන ඔබ සියලු දෙනාම. ඒ වගේම අපිට වගකීමක් තියෙනවා ඉතුරු ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ගිහිල්ලා මේ තරුණයින්ට කතා කරන්න, වෘත්තිවේදීන්ට කතා කරලා, පක්ෂ විපක්ෂ හැමෝටම කතා කරලා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ගෙන යන වැඩ පිළිවෙලට ශක්තියක් වෙලා අපේ තව අවුරුදු 25කින් රට කොතනද තියෙන්න ඕනේ කියන එක තීරණය කිරීමේ දායකත්වය දෙන යුතුකම අපිට තියෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ අනුව ආරම්භය සනිටුහන් කරමින්, අරමුණ පැහැදිලි කරමින් සහ අපි ඉදිරියට කරන්න ඕනේ මොකද්ද කියන එක පැහැදිලි කිරීමේ වගකීම මං විශ්වාස කරන මං ඉෂ්ට කරා කියලා කෙමින් මගේ කතාව මින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.